ගම මංගල වූවාගේ රාජමහා විහාරස්ථානය ක්‍රිස්තු වර්ෂ 3-4 සියවස්වලට අයත් පැරණි විහාරස්ථානයක්. මෙම විහාරස්ථානයේ ගංගොඩගම හක්මන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගංගොඩගම ග්‍රාම නිලධාරි වසමේ උමංගල රාජමහා විහාරස්ථානය. හක්මන ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයට මේ විහාරස්ථානයේ අයත්. එවැගේම මේ විහාරස්ථානය ක්‍රිස්තු වර්ෂ 3-4 සියවස්වලට අයත් යයි පුරාවිද්‍යාඥයන්ගේ නිගමනය. පළවෙනි දෙටුතිස් රජතුමාණන් විසින් කරවන ලද දාගබක්කා එවැගේම ලෙන් විහාර 3ක් මෙහි නිර්මාණය වෙලා තියෙනවා. එවැගේම සංඝාවාස භූමියේ සිට දාගබ් මළුව දක්වා ගලින් තැනු පඩිපේලි 450ක් මේ විහාරස්ථානයේ යාමට පාසුව සලසා තියෙනවා. එවැගේම පෞරාණික පොකුණක් එවැගේම තැනින් තැන සෙල්ලිපි ඒ කෑලි ඒ කීපයකුත් දකින්නට අපට ලැබෙනවා. මේ විහාරස්ථානයේ ආරම්භය දැනට මහනුවර යුගයේ සිටිය දෙමට පිටියේ සංඝරක්කිත මහානායක ශ්‍රීපාදස්ථානයේ ඇතුළු පහතරට සංඝනායක ආදුවන් වහන්සේගෙන් පැවතගෙන එන සංඝ පරපුරයි මේ විහාරස්ථානයේ වැඩ සිටියේ. නුවර යුගයේ කලින් ගණින්නාන්සේලා කියන ඒ විහාරස්ථාන ආරක්ෂා කරන පිරිස මෙහි ඉඳලා තියෙනවා. මේ පිළිබඳව කරුණු සංස්කෘතික අමාත්‍යාංශය මගින් ලියන ලද රෝහණ වංශය කියන පොතේ පළවෙනි වෙළුමේ හා දෙවෙනි වෙළුමේ සඳහන් වෙනවා. එවැගේම මේ විහාරස්ථානය මේ ප්‍රදේශයේ හක්මන ප්‍රදේශයේ තිබෙන පැරණිම ලෙන් විහාර තිබෙන පෞරාණික විහාරස්ථානයක්. මේ විහාරස්ථානයේ පවත්වාගෙන යනවා දැනට ශ්‍රී ධීරානන්ද දහම්පාසල, ශ්‍රී ධීරානන්ද ලදරුවෙන, එවැගේම නැනසල කියන ඒ සේවාවන් පවත්වාගෙන යනවා. උමංගල රාජමහා විහාරස්ථානය මේ ප්‍රදේශයේ පවතින පැරණිම විහාරස්ථානය හැටියට හැම දෙනාම සලකනවා. දැනට ඉදිකරගෙන යන බලවත් අඩුපාඩුවක් පවතින මේ ස්ථානයේ දැනට සංඝාවාස දෙමහල් සංඝාවාස මන්දිරයක් තනාගෙන යනවා. එයට අතිගරු ජනාධිපතිතුමාගේ මගපෙන්වීම අනුව එවැගේම ජනාධිපති අතිරේක ලේකම් ගාමිණී සේදර සෙනරත් මැතිතුමාගේ අනුග්‍රහයෙන් මේ විහාරස්ථානයට ඒ පූජා භූමි භූමියක් කිරීමට යෝජනා වෙලා තියෙනවා. ඒ බුද්ධ ශාසන අමාත්‍යාංශය එවැගේම ජනාධිපති කාර්යාලය මේ සඳහා වාර්තා සපයමින් පවතිනවා. එවැගේම මේ ස්ථානයේ දියුණු කිරීමෙන් විදේශීය සංචාරකයන් පවා ඒමට ඉඩ තිබෙනවා.